idiot. ආයුබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න පැංචෝ අපේ දෙක ශ්‍රේණිය පුංචි දුවල පුතාලට මේ වෙනකොට 1 සිට 50 තෙක්ම ඔන්න ගණන් කරන්න පුළුවන්. ඒ විතරක්ද? ඒ විතරක් නෙමේ. අපිට දැන් ලියන්නත් පුළුවන් නේද? 1 සිට 50 තෙක් සංඛ්‍යා ලියන්න පුළුවන්. තව සංඛ්‍යා නාමය ලියන්නත් පුළුවන් නේද? දැන් පුංචි දුවල පුතාලට 1 සිට 50 තෙක් ඕනම තැනකින් සංඛ්‍යාවක් පෙන්වලා ඇහුවොත් මේ සංඛ්‍යාව මොකක්ද කියලා දැන් ඔන්න කියන්න පුළුවන් නේද පැංචා? හරි. අපි එහෙනම් අපේ පළවෙනි ක්‍රියාකාරකමෙන් අපි පොඩ්ඩක් 1 සිට 50 තෙක් සංඛ්‍යාවයි සංඛ්‍යා නාමයයි මතක් කරගෙන ඉමු. එහෙනම් අපි යන් අපේ පළවෙනි ක්‍රියාකාරකමට. හරි. එහෙනම් පැංචෝ අපි දැන් මුලින්ම 1 සිට 10 වෙනකන් සංඛ්‍යාවයි සංඛ්‍යා නාමයයි මෙන්න මේ විදිහට මතක් කරගෙන ඉමු. මුලින්ම මොකද්ද? මුලින්ම ඔන්න තියෙන්නේ 1 නේද? ඊට පස්සේ ඔන්න 2 3 4 5 6 7 8 9 10. ඔන්න මෙතනදී 9 කියද්දි ඔන්න ආපහු මම පුංචි දුවල පුතාලට මතක් කරනවා 9 කියලා කියන්නේ නැහැ. අපි එහෙනම් හරි වචනේ උච්චාරණය කරන්න ඕනේ. 9 නේද පැංචා? 9. හරි. ඊට පස්සේ 10ට පස්සේ මොකද්ද තියෙන්නේ පැංචා? 11 නේද? ඔන්න මේ විදිහට. 11 12 13 14 15 16 17 18 19 20. හරි. දැන් මෙතනදී පුංචි දුවල පුතාලා හොඳට දෙයක් මතක තියා ගන්න ඕනේ. අපි 11 කියලා කියනවද? නැහැ. 12 කියලා කියනවද? නැහැ නේද? අපි මෙතනදී ඇලපිලි ඔන්න දාන්නේ නැහැ. අපි 11 12. එතකොට තව දෙයක් තමයි මෙතන වචන දෙකක් විදිහට අපි ලියන්නෙත් නැහැ. අපි 13 කියලා ඈඩ් කරලා ලියනවද? නැහැ. අපි මේ විදිහට එක වචනයක් විදිහටම තමයි 13 කියලා ලියන්න ඕනේ. හරි. 13 14 දැක්කා නේද? එතකොට ඒ වගේ එක වචනයක් තමයි යන්නේ. තව දෙයක් තමයි මෙතන 15 කියලා කියන්නේ නැහැ. නේද? 15 කියලා තමයි අපි ලියද්දී කියද්දී කියන්න ඕනේ. අනිත් එක තමයි 16. අපි මෙතනදී 16 කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ 16. මෙතන 17 කියලා කියන්නේ නැහැ පැංචා. අපිට ගොඩක් ඇහෙනවා නේද මේ විදිහට මේ සංඛ්‍යා උච්චාරණය කරන. එහෙම නෙමෙයි. 17 18 ඒ විතරක් නෙමෙයි 19. මෙතනත් 9 ඔන්න ලියනකොට කුංචි දුවල පුතාලා හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. අපි 9 19 කියලා තමයි ඔන්න ලියන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද පැංචා ඉන්නේ? 20ට පස්සේ 21 නේද? හරි. ඊළඟට ඔන්න එහෙනම් එන්නේ 21 21 22 23 24 25 26 27 28 29 30. ඔන්න මෙතනදී නම් පෙන්ච අපි පොඩි ඉඩක් තියලා තමයි මේවා ලියන්න ඕනේ. දැක්කනේ 20 කියලා ලියලා පොඩි ඉඩක් තියලා තමයි ඔන්න 1 කියලා ලියන්නේ. ඒ කියන්නේ වචන දෙකක් විදිහට තමයි පුතේ අපි මේ සංඛ්‍යා නාමය ලියන්නේ. ඒ විතරක් නෙමෙයි ඔන්න මෙතනත් 9 කියලා ලියනකොට පුංචි දුවල පුතාලා මෙතනත් වයන්න තමයි ලියන්න ඕනේ. 9 ය කියන්නේ නැහැ අපි 9 ය කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් දැන් කියන්න බලන්න 30ට පස්සේ මොකද්ද පෙන්චා ඊළඟට එන්නේ? 31 නේද? ඔන්න 31 32 33 34 35 36 37 38 39 40. ඔන්න මෙතන තර විදිහටම පොඩි ඉඩක් තියලා තමයි පුතේ අපි මේ සංඛ්‍යා නාමයක් ලියන්නේ. හරි. 40ට පස්සේ මොකද්ද පෙන්චා ඊළඟට එන්නේ? 41 නේද? ඔන්න එහෙනම් අපි බලමු 41. ඔන්න මෙතනදී මූර්ධජ ල අකුර තමයි ලියන්න ඕනේ. අපි දන්ත ජ ල ලියන්නේ නැහැ. හරි. 41 42 43
හතලිස් හතර හතලිස් පහ හතලිස් හය හතලිස් හත හතලිස් අට හතලිස් නවය පනහ ඔන්න මෙතනත් පනහා කියලා කියන්නේ නැහැ නේද මේ වගේත් අපි වචන දෙකක් විදිහට තමයි පුතේ මේ සංඛ්‍යා නාමයක් ලියන්නේ ඔන්න මම දැන් මෙතනදී පුංචි දුවල පුතාලට මතක් කරේ 1 සිට 57 එක් සංඛ්‍යාව වගේම සංඛ්‍යා නාමය ලියන විදිහ හරි දැන් එහෙනම් අපි යන්නේ ද පෙන්ච අපේ පුංචි දුවල පුතාලගේ වැඩ පොත අභ්‍යාස පැත්තට අපි බලමු පුංචි දුවල පුතාලට මේ 57 එක් සංඛ්‍යා කියවීම හා ලිවීම පාඩමේ ගණිතයේ වැඩ පොතේ අභ්‍යාස වලට මොනවද දීලා තියෙන්නේ කියලා දැන් අපි බලමු පුංචි දුවල පුතාලගේ ගණිතයේ වැඩ පොතේ අභ්‍යාස වලට මුලින්ම මොකද්ද කරන්න දීලා තියෙන්නේ කියලා සංඛ්‍යා නාමය හා සංඛ්‍යාංකය නිවැරදිව ලියමු. ඔන්න පුංචි දුවල පුතාලට මෙතන දීලා තියෙන්නේ සංඛ්‍යාව දීලා තියෙනවා සමහර ඒ වගේ සංඛ්‍යා නාමය දීලා තියෙනවා. එතකොට පුංචි දුවල පුතාලා ඔන්න හිස්තැන් පුරවන්න තමයි නේද පෙන්ච තියෙන්නේ. හරි. අපි බලමු පළවෙනි එක. ඔන්න පළවෙනි එක නම් කරලා දීලා තියෙනවා. ඔන්න මෙතන තියෙන්නේ කීයද මේ 2 1 කියලා කියන්නේ 21 නේද? ඔන්න මෙතන 21 කියලා ලියලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න පෙන්ච මොකද්ද තියෙන්නේ කියලා. 3 2. ඒ කියන්නේ 32 නේද? මොකද්ද? 32. හරි. අපි මෙතන ලියමු 32 කියලා. හරි. ඔන්න ඊට පස්සේ තියෙන මොකද්ද? මේ කීයද 4 3 කියලා කියන්නේ? 43. දැන් පුංචි දුවල පුතාලට මෙතනදී පළවෙනියට තියෙන ඉලක්කමේ කියවෙන එක අමතක වුණොත්, ඒ කියන්නේ කියවෙන විදිහ අමතක වුණොත්, ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ වැඩක් කරන්න. ඔයාලා දැන් 10 20 ගණන් කරන්න දන්නව නේද? ඒ විදිහට ඔයාලා 10 20 30 40 50 වෙනකන් ගණන් කරලා බලන්න. එතකොට දැන් මෙතන තියෙන්නේ 4නේ. එතකොට ඇඟිලි 4ක් නැවෙන තැනට මොකද්ද කියවෙන්නේ කියලා බලන්න. ඔන්න අපි බලමු 10 20 30 40. ඒ කියන්නේ ඔන්න මේක 40 ගණක් නේද? ඔන්න 43. කීයද මේ? 43. ඔන්න අපි එහෙනම් මෙතන ලියමු 43 කියලා. මම ලිව්වා මෙතන 43. හරි. ඊළඟට තියෙනෙත් ඔන්න මුලින්ම තියෙන 4 පැංච. ඒ කියන්නේ ඒකත් ඔන්න 40 කියන එකෙන් තමයි පටන් ගන්නෙ. එහෙනම් මේ කීයද තියෙන්නේ? 49. මොකද්ද? 49. මම 49 කියලා ලිව්වා. මෙතනදී ඔන්න 9 කියලා ලිව්වොත් ඔන්න වැරදි උත්තරේ. ඒක නිසා හරියට අපි ලියන්න ඕනේ 49. හරි. ඔන්න එහා පැත්තේ නම් පුංචි දුවල පුතාලට දීලා තියෙන සංඛ්‍යා නාමය. සංඛ්‍යා නාමය කියවලා ඔන්න සංඛ්‍යාව තමයි අර කොටුව ඇතුලේ ලියන්න තියෙන්නේ. අපි කියවමු. මෙතන 22. 20 ගණන් නම් කීයෙන්ද පෙන්ච පටන් ගන්නෙ? මොකද ඉස්සරහට එන ඉලක්කම 2 නේද? එහෙනම් ඔන්න 22 තමයි ලියන්න තියෙන්නේ. ඔන්න 20 කියනකොට අපි 2ෙන් පටන් ගන්න 22. ඔන්න 2ෙම ඉලක්කම් 2ක් තමයි එන්නේ. හරි. ඊළඟට ඔන්න කියවන්න බලන්න. 37. මොකද්ද? 37. 30 කියලා කියද්දි නම් කොහොමද පෙන්චා? මොකද්ද මුලින්ම එන ඉලක්කම? 3 නේද? ඔව්.
दहाय विस्स तिह बलान तिह किया देंगली तुनाक ने मिलाने एक या नौना तीस का नंगे ना तुने इलाक में तमाय पटान का नौना तीस हत्त एक या ने तुनाई हत्ता हरे और इलांगट पुंची दुवल पुतालाट संख्या आव दीला दिया ना हरे बलम अपि संख्या आव हत्तराई एकाई एक या ने किया द अपि अंगली हत्तराक ना वाला बलम दहाय विस्स तिह हतलिह एक या नोना हतलिस किया द एक ने द हतलिस सेक अपि मेतन लिया मु हतलिस सेक किया संख्या नामे तमे दीलती संख्या नामे दीलती ना तीस पहा तीस किया लकी आदि मुखाद पटान करने इलाकम तूने ने द तूनाई पाहाई बलन तीस पाहा एक याने तूना पाहा तीस पाहा हरे इलांगट मुखाद ती याने देखती याने वा अट्टती याना देखती याने वा नंग को हम दा पिली याने पटान करने दहाय विस एक याने विसी अट्ट ने द मुखाद विसी अट्ट अपे एक लिए मो विसी अट्ट किया ना और ना मामा विसी अट्ट किया ला लिया हारे ईलंगे टोन ना पी ईलंग संख्या नामे किया वमु तीस हत्तर मकाद्द तीस हत्तर तीस किया ला किया दिना दम पुंची दोला पुताला दारना तुने इलाक में तमाय मुलिंग हैं तीस हातरे के लिए क्या ने तुनाई हातरे हरे इलांगे टोन ना हातरा ही हाते एक ही अन्ने हातलिस ने द हातलिस हाते मुकद्द हातलिस हाते हरे ईलंगट तुनाई हाय एक याने तीस हाय ने द अभी है ना उन्हें संख्या ना आमेलिए मु तीस हाय किया ला हरे उन्हें ईलंगट तीन ने तीस तूने मकाद्द तीस तूने हरे तीस किया लकिया दी अन्न पुंची दुला पुताला दाना तूने इलाक कमें तमाय पटान गान ऐहनं तीस तूने किया लकिया ने तूने इलाक कम देखा ने द तीस तूने हरे इट पसे अन्न हत्तराई हाय एक याने अन्न हत्तलिस गाना हत्तराई हाय किया लकिया ने हत्तलिस हाय ने द पैंचा हरे अभी कोटुए तुले लिए मु हतलिस हाय किया हतलिस हाय हरे और ने इलांगट तिया ना वा विसी तूने मकाद्द विसी तूने विसी गणन के लिए क्या नोना देखे इलाक में पटान गाने संख्या एक याने विसी तूने के लिए क्या ने देखा ही तूने एक याने विसी तूने हरे अब बलम इलांगे का
ඔන්න ඊට පස්සේ සංඛ්‍යා නාමය පුතාලට දීලා තියෙනවා 25. ඒ කියන්නේ ඔන්න දෙකේ ඉලක්කමෙන් තමයි පටන් ගන්න නේද? ඔන්න මම මෙතන ලියනවා 25 දෙකයි 5. මේ කීයද පැංච තියෙන්නේ? 5යි බිංදුව කියලා කියන්නේ 50 නේද? හරි. ඔන්න අපි හිස් කොටුව ඇතුළේ ලියමු සංඛ්‍යා නාමය 50. ඔන්න පුංචි දුවල පුතාලා මෙතනදී ඇලපිල්ලක් දැම්මත් වැරදි. අපි 50 කියලා කියවන්නේ නැහැනේ නේද? අපි කියන්නේ 50. හරි. ඊට පස්සේ එහා පැත්තේ තියෙන ඔන්න සංඛ්‍යා නාමය දීලා 48. 40 කියලා කියද්දී ඔන්න 4 ඉලක්කමෙන් තමයි පටන් ගන්න. 40 නේද? 48. ඒ කියන්නේ 4යි 8. 48. හරි. ඔන්න අන්තිමට තියෙනවා 29 නේද බලන්න දෙකේ ඉලක්කමෙන් පටන් ගන්න ඒක නිසා 29 ඔන්න මෙතනදී 9 කියලා ලිව්වොත් වැරදි ඒක නිසා වයන්න 29 මේ විදිහට ලියන්න ඕන 29 හරි අපි බලමු ඊළඟ එක මොකද්ද කියලා හිස් කොටු වලට ගැලපෙන සංඛ්‍යා ලියමු ඔන්න මෙතන පුංචි දුවල පුතාලට දීලා තියෙන කොටු ටික ඔන්න එකේ සිට ලියන්න තියෙන පිළිවෙලින් හිස් කොටු වලට අදාළ ඉලක්කම මොකද්ද කියලා බලලා ඔන්න ඔයාලට ඒ සංඛ්‍යා ටික ලියන්න තියෙනවා හරි අපි ගණන් කරලා බලමු ඔන්න මුලින්ම පටන් ගන්න මොකද්ද පැංච එක නේද හරි අපි එක ලියමු 1 2 3 ඊළඟට 4 ඊළඟට 5 නේද ඔන්න 5 මම මේ කොටුවේ ලියනවා ඊට පස්සේ ඔන්න 6 ඔන්න 7 දීලා තියෙනවා ඔන්න ඊළඟ කොටුවේ 8 ඊට පස්සේ කොටුවේ 9 ඔන්න 10 දීලා තියෙනවා හරි 10ට පස්සේ මොකද්ද පෙන්චන්නේ 11 නේද ඔන්න 11 මම මේ කොටුවේ ලියනවා 11 ඊට පස්සේ 12 ඊළඟට 13 ඔන්න 14 දීලා තියෙනවා ඊළඟට ඔන්න 15 ඊළඟට ඔන්න 16 17 18 දහනවය ඔන්න ඊළඟට එන සංඛ්‍යාව දීලා තියෙන ඔන්න 20 දීලා තියෙනවා 20ට පස්සේ මොකද්ද පෙන්චන්නේ 21 නේද ඔන්න මම මෙතන 21 කියලා ලියනවා 21 22 23 24 ඔන්න ඊළඟට 25 ඔන්න 26 දීලා තියෙනවා 27 28 29 ඔන්න දීලා තියෙනවා ඔන්න ඊළඟට එන්නේ 30 30ට පස්සේ මොකද්ද පෙන්චන්නේ 31 නේද ඔන්න ඊළඟට එන්නේ 31 31 32 ඔන්න 33 දීලා තියෙනවා 34 35 36 38 39 40 ඔන්න මේ කොටුවේ ඔන්න ලියනවා මං 41 42 43 44 ඔන්න 45 දීලා තියෙනවා 46
හතලිස් හත හතලිස් අට හතලිස් නවය පනහ ඔන්න අපි පනහ වෙනකම්ම එකේ සිට පනහ වෙනකම්ම ලිව්වා නේද හරි අපි බලමු ඊළඟ එක ඔන්න දැන් කරන්න තියෙන ඔයාලට පනහේ සිට එක දක්වා ආපස්සට පිළිවෙලින් ලියමු දැන් අපි මෙච්චර වෙලා ගණන් කරේ පංච පිළිවෙලින් එකේ සිට 50 තෙක්නේ දැන් අපි යන්නේ 50 සිට 1 දක්වා ආපස්සට ලියන්න අපි ආපස්සට ලියලා ඊට පස්සේ අපි 50 සිට 1 දක්වා ආපස්සට ගණන් කරමු හරි ඔන්න මුලින්ම දීලා තිනවා 50 49 48 ඔන්න දැන් එකින් එක අඩු වෙලා තමයි පංච යන්නේ එකින් එක අඩු වෙලා ඔයාලා එක වෙනකම්ම ලියන්න ඕනේ හරි ඔන්න 50 49 48 ඊළඟට එන්නේ කීයද 47 නේද ඔන්න මේ කොටුවට එනවා 47 ඊට පස්සේ 46 ඔන්න ඊට පස්සේ තව එකක් අඩු වුණාම 45 ඔන්න ඊට පස්සේ 44 43 42 41 ඔන්න බලන්න දැන් මෙතනදී 50 සිට 41 දක්වා පුතේ එකින් එක අඩු වෙවි තමයි අපි ලියන්නේ ආපස්සට ලියන්නේ ඔන්න 41ට කලින් තියෙන සංඛ්‍යාව මොකද්ද 40 නේද එතකොට අපි 40 කියලානේ 41 කියන්නේ එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ කීයද 40 ඊට පස්සේ 39 ආපහු අර කලින් විදිහටම අඩු වෙවි යන 38 37 36 35 34 33 32 31 හරි දැන් 31ට පස්සේ මොකද්ද පෙන්චන්? ඒ කියන්නේ 31 දැන් අපි ආපස්සට ලියාගෙන එනකොට 31ට කලින් තියෙන සංඛ්‍යාව මොකද්ද? 30 නේද? අපි 30 කියලානේ 31 කියලා කියන්නේ. ඔන්න මෙතෙන්ට එන්න එහෙනම් 30. ඊළඟට ඔන්න 29 28 27 26 25 24 23 22 21 ඔන්න ඊළඟට එන්නේ 20 ඊළඟට 19 18 17 16 15 14 13 12 11 ඔන්න 11ට කලින් තියෙන සංඛ්‍යාව මොකද්ද 10 නේද 10 9 8 7 6 5 4 3 2 1 ඔන්න අපි 50 සිට 1 දක්වා සංඛ්‍යා ආපස්සට පිළිවෙලින් ලිව්වා නේද හරි අපි දැන් මේ ටික ගණන් කරමු ආපස්සට එතකොට පුංචි දුවල පුතාලට තව ටිකක් ආපස්සට ගණන් කරන්න හුරු වෙයි හරි 50 49 48 47 46 45 44 43 42 41 40 39 38 37 36 35 34 33 32 31
තිහ විසිනවය විසි අට විසිහත විසිහය විසි පහ විසිහතර විසිතුන විසිදෙක විසි එක විස්ස දහනවය දහ අට දහහත දහසය පහළව දහහතර දහතුන දොළහ එකොළහ දහය නවය අට හත හය පහ හතර තුන දෙක එක ඔන්න ඔය විදිහට තමයි පුතේ ආපස්සට සංඛ්‍යා ඒ කියන්නේ 50 සිට 1 දක්වා දැන් පුංචි දුවල පුතාලට ආපස්සට ගණන් කරන්නත් ඔන්න පුළුවන් පැංචෝ අපේ ගණිතයේ වැඩ පොතේ අභ්‍යාස නම් මෙතනින් අවසන් වෙනවා පැංචෝ අපේ දෙක ශ්‍රේණිය පුංචි දුවල පුතාලා මේ වෙනකොට 1 සිට 57 සංඛ්‍යා ගණන් කරන්න නේද ද්‍රව්‍ය වලින් ගණන් කරන්න ඒ විතරක් නෙමෙයි රූප වලින් ගණන් කරන්නත් පුළුවන් ඒ කියන්නේ ද්‍රව්‍ය 50ක් රූප 50ක් ගණන් කරන්න පුළුවන් දැන් ඒ විතරක් නෙමෙයි පැංචා අපි පුංචි දුවල පුතාලට මම මේ පාඩමේදී 1 සිට 57 සංඛ්‍යා ලියන්න සංඛ්‍යා නාමය ලියන්න තොන්න කියලා දුන්නා දැන් මං හිතනවා පුංචි දුවල පුතාලට 1 සිට 57 සංඛ්‍යා වලින් ඕනම තැනකින් සංඛ්‍යාවක් පෙන්නුවොත් ඒකේ සංඛ්‍යා නාමය කියවන්න පුළුවන් නේද පැංචටත් පුළුවන් නේද ආ ඒක තමයි හරි පුංචි දුවල පුතාලා ගෙදරදී 1 සිට 57 හයියෙන් අප්පුඩි ගගා ගණන් කරලා පුරුදු වෙන්න ඒ විතරක් නෙමෙයි පැංචා අපි දැන් වැඩ පොතේ තිබ්බා නේද අපිට ආපස්සට ලියන්න නේද 50 සිට 1 දක්වා ආපස්සට සංඛ්‍යා ලියන්න ඔන්න ඒ විදිහටත් පුංචි දුවල පුතාලා පුරුදු වෙන්න ඕනේ දැන් වැඩ පොතේ පුංචි දුවල පුතාලා ලියලානේ තියෙන්නේ ඔන්න පළවෙනි සැරේ ඔයාලට ඒක බලාගෙන කියවලා පුරුදු වෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ පොත වහලා බලන්නේ නැතුව ගණන් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරි පැංචා. දැන් අපේ මේ පාඩම මෙතනින් අවසන් වෙනවා. මම ඊළඟ දවසේ එන්නේ තව අලුත් රසවත් පාඩමක් අරගෙන. ඉතින් මේ පාඩම අරන් එනකන් පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.